අද තමයි වීඩියෝ channel එකට එකතු වුණු ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියන්න යන්නේ ඔස්කා මාළුන්ට පහසුවෙන්ම හැදෙන ලෙඩවල් කිහිපයක් සහ ඒවට දෙන බෙහෙත් වර්ග ගැනයි. ඔයාලා ඔස්කල හදන අය නම් ඔයාලා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඒ නිසා ඉවර වෙනකම්ම බලන්න. ඒ වගේම කියන්න ඕන මේ ඔස්කල ගැන කෑරින් වීඩියෝ මගේ ඔස්කල ගැන කෑරින් වීඩියෝ එකත් බලන්න බලන්න කියලා ඉල්ලනවා. එහෙමනම් ඉතින් අපි මේ ඔස්කාගේ ලෙඩවල් ගැන කතා කරමු. මෙයාට ලේසියෙන්ම හැදෙන ලෙඩ වෙන්නේ වයිට් ස්පොට් නැත්තම් සුදු පුල්ලි රෝගය කියන ලෙඩ. මේ ලෙඩේ රෝග ලක්ෂණ වෙන්නේ මේ ලෙඩ හැදුනම මාළුවගේ වරල් පුරාම සුදු ලප ඇති වෙනවා. මේවට ප්‍රතිකාර නොකළොත් පස්සේ මේව මාළුවගේ ඇඟටත් බෝ වෙලා පස්සේ මාළුව මැරෙන්න පුළුවන්. මේ ලෙඩ ඇති වෙන්න නිශ්චිත හේතුවක් නම් තාම හොයාගෙන නැහැ. බැරි වෙලාවත් මේක ඔයාලගේ ඔස්කල්ට හැදුනොත් මේකට ප්‍රතිකාර විදියට ෆිෂ්කව බ්ලූ හරි මෙතිලින් බ්ලූ හරි බෝතලේ දීලා තියෙන පරිමාවට අනුව යොදන්න. එතකොට මේ ලෙඩ හොඳ කරගන්න අවස්ථාව ලැබෙයි. මෙයාලගේ දෙවනි ලෙඩ වෙන්නේ මෙයාලගේ ඔළුවේ තුවාල හැදෙන ලෙඩ. මේ ලෙඩ තමයි මෙයාලට හැදෙන දරුණුම ලෙඩ වෙන්නේ. මේකේ ලක්ෂණ වෙන්නේ මෙයාලගේ ඔළුව උඩ මුලින්ම කොරපොතු ගැලවිලා තැනින් තැන තුවාල වගේ හැදෙනවා. පස්සේ මේ තුවාල ගොඩක් වැඩි වෙලා මාළුව මැරෙනවා. මේ ලෙඩ ඇති වෙන්න හේතු වෙන්නේ වතුරේ ඉන්න ස්ලිප්ටෝරිප්සස් කියන ප්‍රොටේසෝවාව. මේ ලෙඩ බැරි වෙලාවත් ඔයාලගේ ඔස්කට හැදුනොත් එහෙම ඉක්මනින්ම ටෙට්‍රා සයික්ලින් හරි මෙතිලින් බ්ලූ හරි දීලා මාළුව වෙනම ටැංකියකට හරි බේසමකට හරි දාලා ලුණු ටිකකුත් දාලා ප්‍රතිකාර කරනවා නම් හොඳයි. මෙයාලට හැදෙන තුන්වෙනි ලෙඩ වෙන්නේ මෙයාලගේ ඇස් ඉදිමෙන් ලෙඩ. මේ ලෙඩ හැදුනම් මාළුවගේ ඇස් දෙක ඉදිමිලා හරියට අර ගොකලයි ගෝල්ඩ් ෆිෂ්ලගේ වගේ එළියට පයින්නවා. මේ ලෙඩට ප්‍රතිකාර නොකළොත් ටික කාලෙකින් මාළුවගේ ඇස් දෙක අන්ධ වෙන්න පුළුවන්. මේ ලෙඩ හැදෙන්න හේතු වෙන්නේ අපිරිසුදු ජලය සහ ටැංකියේ අධික උෂ්ණත්වය. මේ ලෙඩ ඔයාලගේ ඔස්කට හැදුනොත් ටිකක් සාමාන්‍ය ජල උෂ්ණත්වයක් සහිත තැනකට මාළුවව අයින් කරලා ටෙට්‍රා සයික්ලින් දෙනවා නම් හොඳයි. ඒකමන් ටිකක් මාළුව ඉන්න ටැංකියේ ලවණතාවය ගැන සැලකිලිමත් වෙන්න වෙනවා නම් හොඳයි. මේ විදිහට කරොත් ඔයාලට මේ දවස් 4කින් 5කින් විතර මාළුවගේ ඇහැ අස් දෙක යථාතත්වයට පත් කරගන්න පුළුවන්. ඊළඟට ඔයාලා කියනවනේ මෙයාලට හැදෙන හතරවෙනි ලෙඩ වෙන්නේ මෙයාලගේ ඇඟේ දිලීර වර්ධනය වීම. මේ ලෙඩ හැදුනම මාළුවගේ ඇඟේ තැනින් තැන කොරපොතු ඉලිප්පිලා ඒ තැන්වලින් පොඩි කූරක් වගේ තියෙනවා බලාගන්න පුළුවන්. මේ ලෙඩ හැදුනම වෙන්නේ මාළුව අපරාණික වෙලා මැරෙන්න ඉඩ තියෙනවා. මේ ලෙඩ හැදෙන ප්‍රධානම හේතුව වෙන්නේ ඔයාලගේ ටැංකියේ ජලයේ අපිරිසුදුතාව. ඒක නිසා පොඩ්ඩක් මේ ඔස්කල හදද්දි කොහොමද මේ හැම ලෙඩක්ම හැදෙනකම් බලන් ඉන්නවට වඩා හැදෙන්න තියෙන අවධානය මඩු කරගන්න ඕනේ. ඒක නිසා විශේෂයෙන්ම ඔස්කල හදද්දි ටිකක් ටැංකියේ උෂ්ණත්වය වැඩි වෙන එකත් ඒ වගේම මේ මාළුවගේ ටැංකියේ පිරිසුදුභාවය ගැන ටිකක් සැලකිලිමත් වෙනවා නම් හොඳයි. බැරිරම් මේ ලෙඩ ඔයාලගේ ඔස්කර හැදුනොදින් එහෙම මේ ඔස්කර මේ ලෙඩට ප්‍රතිකාර විදිහට ඔයාලට ෆිෂ්කව බ්ලූ දීලා හොඳ කරගන්න පුළුවන්. ඒ වුණාට මෙලෙඩ සාමාන්‍ය මේ දිලිර වර්ධන වෙන එක ගොඩක් දුරට මේ කූර ඔයාලට අයින් කරන්න පුළුවන් නම් හොඳයි. ටග්ගල මේ ලෙඩ මගේ ගාව කලින් හිට බොස්කල්ටත් හැදුනා. මේ ලෙඩ ටිකක් බරපතල ලෙඩක්. ඒ වගේම මේ ලෙඩ හැදුනට පස්සේ බැරි වෙලාවත් ඔයාලා මේ බෙහෙත් එක හොයාගන්න බැරි නොවදින් තවත් ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා මේ ලෙඩ හොඳ කරගන්න. ෆිෂ්කව බ්ලූ දෙන්න අර ෆිෂ්කව බ්ලූ එකක් ගන්න අවස්ථාවක් නොලැබුණ නැත්නම් ෆිෂ්කව බ්ලූ එක හොයාගන්න බැරි නොවදින් ඔයාලට මෙන්න මේ විදිහට කරන්න පුළුවන්. ඔයාලා මේ මාළුව වෙනම මොකක් හරි තැනකට අරගෙන හිටන් මාළුවගේ මේ තියෙන කූරු සාමාන්‍යයෙන් ඔය ඇහිපිල්ලම් ගලවන එකකින් හරි නියපොතු කටරේකින් හරි ඒ වගේ දෙයකින් පොඩ්ඩ මේ කූරු අල්ල පොඩ්ඩක් ඇද්දනම් මේ කූර ගැලවිලා එනවා. ඔයාලට බලාගන්න පුළුවන් ඌට ටිකක් පොඩි කූරු ගැල් දෙයක් වගේ තියෙනවා. මේ දිලීරයක් ටිකක් දිග කූරක් සෙන්ටිමීටරයක විතර මේ කූරු ගැලෙව්වොතින් සාමාන්‍යයෙන් දවස් දෙක තුනකින් මේ රතු පාට වගේ නිකන් ලප වගේ තියෙන ඉදිමිච්ච දැනුම් නැති වෙලා යනවා. ඔන්න ওই ටික තමයි ඉතින් ඔස්කල ගැන මම දන්න ලෙවල් විදිහට ඔයාල කියන්න තියෙන. මම තවත් ලෙඩවල් මෙයාලට හැදෙන මේ පහසුවෙන්ම හැදෙන ලෙඩවල් නම් මේ හතර තමයි. මීට අමතරව ටික අහම්බෙන් හැදෙන ලෙඩවල් දුත් සමහර විට ඇති. ඒ ලෙඩවල් ගැන මම හොයාගන්න පුළුවන් වුණොත් තව වීඩියෝ එකකින් හරි ඒ ලෙඩවල් ගැන අනිවාර්යයෙන්ම ඔයාලට කියන්න. ඒ වගේම කියනවා තාමත් ඔයාලා අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් මේ වගේ තවත් වැදගත් වීඩියෝ ගොඩක් දාපු ගාමම බලන්න. දැන් අපි සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලනවා. මේ වීඩියෝ එක වැදගත් වුණා නම් පල්ලෙහායි ලයික් එකක් දාගන්න. ඊළඟ දවසේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.